සුබ උදෑසනක් වේවා දුවේ පුතේ. ඔන්න මම අද ඕගොල්ලන්ගේ ගෙදරටම ආවා. මම ආවේ ප්‍රස්තාර පාඩම අරගෙන. ඔයගොල්ලෝ තුන ශ්‍රේණියේදී ප්‍රස්තාර කරලා තියෙනවා. අපි තුනේදී ප්‍රස්තාර විදියට කරේ රූප ප්‍රස්තාර. මොනවද මේ රූප ප්‍රස්තාර? රූප ප්‍රස්තාර කියන්නේ රූප ඇසුරින් කරපු ප්‍රස්තාර. අපි කරා මල් වර්ග, වාහන වර්ග, ඊට පස්සේ තව මොනවාද? කෑම වර්ග වගේ විවිධ ඒවා. විවිධ රූප ප්‍රස්තාර කරා. ඒවා අපි කළේ රූප ඇසුරින්. හැබැයි හතර ශ්‍රේණියේදී රූප ප්‍රස්තාර වලට අමතරව අපි දැනගන්න ඕන තීර ප්‍රස්තාර ගැන. තීර ප්‍රස්තාර කියන්නේ රූප නෙමෙයි තීරු විදිහට, තීරු විදිහට ඉහළට යන ප්‍රස්තාර. ඉතින් මේ දෙක තමයි අපි දැනගන්න ඕන. මුලින්ම අපි බලමු ප්‍රස්තාර පාඩමේදී හතර ශ්‍රේණියේදී අපි මොනවද දැනගන්න ඕන කරුණු කියලා. හතර ශ්‍රේණියේදී ප්‍රස්තාර පාඩමේදී අපි දැනගන්න ඕන ප්‍රධාන කරුණු ටික තමයි මේ දක්වලා තියෙන්නේ. පළවෙනි එක බලන්න, දත්ත වගුගත කිරීම. මොනවද මේ දත්ත කියන්නේ? දත්ත කියන්නේ තොරතුරු. තොරතුරක් ඕන අපේ ප්‍රස්තාරේ අඳින්න. ප්‍රස්තාරේ අඳින්න අපි ලබා ගන්න තොරතුරු වලට අපි කියනවා දත්ත කියලා. ඊට පස්සේ වගුවක ඇති දත්ත විස්තර කිරීම. මෙන්න මේ දත්ත අපි වගුවක දාන්න ඕන. ඒ වගුගත කරන දත්ත අපි විස්තර කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඊළඟට සරණ සංඛ්‍යාත්මක තොරතුරු. තීර ප්‍රස්තාරයේ නිරූපණය කිරීම. අපි සංඛ්‍යාත්මකව තොරතුරු ගන්නවා හතර ශ්‍රේණියේදී. දැන් මල් පිපෙන ප්‍රස්තාරයක් ගත්තොත් සඳුදමල් 10ක් පිපුණා. අඟහරුවද 20යි. බදා 10යි. මේ වගේ සංඛ්‍යා විදිහට ගන්න තොරතුරු තීර ප්‍රස්තාරයක අපි නිරූපණය කරන්න ඕන. ඊට පස්සේ ඒ නිරූපණය කරන තීර ප්‍රස්තාරය ගැන හොඳ අවබෝධයෙන් අපි ගැන විස්තර කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඔන්න ඔය කාරණා හතර තමයි අපිට හතර ශ්‍රේණියේ ප්‍රස්තාර පාඩමේදී ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙන්නේ. දැන් ඊළඟට අපි දැනටමත් ප්‍රස්තාර පාඩම පටන් අරගෙනනේ. මම ඔයගොල්ලන්ට දවස් කීපකට කලින් එව්වා ඔයගොල්ලන්ගේ උපන් මාස වලින් හදපු වගුවක් හදන එක ගැන. උපන් මාස වල තොරතුරු ටික මම එව්වා. හැබැයි මම එව්වේ ඇත්ත මාස නම් නෙවෙයි. ඇයි එහෙම කරේ? ඇත්ත මාස එව්වේ නැත්තේ. ඇත්ත මාස එව්වම එක මාසික 6 දිනක් 7 දිනක් ඉන්නවනේ. එහෙම වෙලාවට ඒක දාන්න ගියාම වගේ ඉඩමදි වෙනවා. ඉතින් මම හැදුවා ඔයගොල්ලන්ගේ උපන් මාස ටික මම හැදුවා. හදලා එව්වා. මම හිතනවා මේ පුංචි වගු ඔගොලු පුරවලා පොඩි ප්‍රශ්න ටිකක් දුන්නා උත්තර දීලා තිබුණා. අපි අද ඒක සාකච්ඡා කරමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ. සිසුන් වැඩි දිනේ තම උපන්දින සමරායත්තේ කුමන මාසයේද? එතකොට වැඩි දිනේ, ඒ කියන්නේ ප්‍රස්තාරිට 94 දිනක් ආවා. 4 දින 4 දින හිටියා ජනවාරි, ජූනි සහ මැයි කියන මාසවල. ඊළඟ එක පෙබරවාරි මාසයේ, අප්‍රේල් මාසයේ උපන්දින සමරුවායිගේ මුළු එකතුව. පෙබරවාරි මාසේ 3 දිනයි, අප්‍රේල් මාසේ 3 දිනයි. ඔක්කොම 6 දිනයි. හරිනේ උත්තර. ඊළඟට අඩුම සිසුන් ප්‍රමාණයක් තම උපන්දින සමරුවේ කුමන මාසවලද? එතකොට ඉතුරු මාස ටික ඔක්කොම ජනවාරි, ජූලි, මැයි යන අනිත් මාස ටික එනවා අඩුම සිසුන් ප්‍රමාණයක්. එතකොට සිසුන් ආවේ අපට 3 දෙනා 3 දෙනා. ඒ විදිහට උත්තරේ ලැබිලා තියෙනවා කියලා බලන්න. ඊළඟට අපි තව පොඩි වගුවක් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහ කළා. බලන්න මතකද? එක කණ්ඩායමකට පහ ගානේ කණ්ඩායම් වෙන් කළා. කණ්ඩායම් පහක්, සිසුන් කණ්ඩායම් පහක් ඉඳ ගැනීමට සලස්වා කණ්ඩායම් වලට මල් බෙදුවා. බලමු මල් කොච්චරද කියලා. එක කණ්ඩායමකට බෙදුවා රතු මල් 8යි, නිල් මල් 6යි, කොළ පාට මල් 10යි, තැඹිලි පාට 5යි, කහ පාට මල් 8යි. එතකොට කණ්ඩායම් 5යි මල් වර්ග බෙදුවේ මේ විදිහට. එතකොට ඕගලන්ට පොඩි කවුවක් හදන්න තිබ්බා. බලන්න එතකොට වර්ණය ප්‍රමාණය කියලා ඒ වගේ දාන්න ඕනේ කියලා මම කියලා එව්වා. වර්ණය කියන තැන රතු පාට. හරි, ප්‍රමාණය 8යි.
ඊළඟට නිල් පාට ප්‍රමාණය 6යි. කොළ පාට ප්‍රමාණය 10යි. තැඹිලි පාට ප්‍රමාණය 5යි. කහ පාට ප්‍රමාණය 8යි. අන්න මේ වගේ වගුව හදලා අම ප්‍රශ්න කීපයක් දුන්නා. දැන් පෙරලා ගන්න. අපි මේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ ලැබුණු නිල් සහ කොළ පාට මල්වල එකතුව. කණ්ඩායමකටනේ. එතකොට ඒක කණ්ඩායමකට ලැබුණු කොළ පාට සහ නිල් පාට මල්වල එකතුව බලනකොට නිල් පාට මල් 6යි කොළ පාට මල් 10යි. ඔක්කොම කීයද? ඔක්කොම මල් 16යි. ඊළඟට කණ්ඩායම් පහටම ලැබුණු තැඹිලි පාට මල් ගණන කොපමණද? එක කණ්ඩායමකට තැඹිලි පාට මල් 5ක් ලැබුණා. එතකොට කණ්ඩායම් පහටම ලැබුණු මල් ගණන 5 වරක් 5 25යි. ඊළඟට එක සමාන ප්‍රමාණයක් සෑම කණ්ඩායමකටම ලැබුණේ මොන වර්ණයේද? එක සමාන මල් ප්‍රමාණයක් ලැබුණේ කහ පාට සහ රතු පාට. ඊළඟ ප්‍රශ්නේ කණ්ඩායම් පහටම ලැබුණු නිල් පාට සහ තැඹිලි පාට මල් ගණනේ වෙනස. වෙනස කියන්නේ වැඩි ප්‍රමාණයෙන් ඊළඟට තියෙන ප්‍රමාණය අඩු කිරීම. වැඩි එකෙන් අඩු එකයි අඩු කරන්න ඕනේ. එතකොට නිල් මල් 30යි තැඹිලි පාට මල් 25යි. එතකොට 30න් 25 අඩු කරපුවාම 5යි එන්නේ මල්. මම හිතනවා ඔයගොල්ලෝ හරියට උත්තර දෙන්න ඇති කියලා.